අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට රාවණ රජුගේ න්‍යෂ්ටික අවිමූහත් කරන ආකාරය නොදුරේ දීම ඉන්දියාව අප රටට මිසයිල් වලින් පහර දීමට සූදානම් බවත් ඊට ප්‍රතිපහාර එල්ල කිරීමට දමර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. එහිදී දමර අමිල උන්නාන්සේ පැවසූ එක්තරා කාරණාවක් ගැන කැන්ඩියන් යනු හෙළ වචනයකි. කැන් සමානයි කැන්ගරුවන්ගේ, ඩි සමානයි ඩිම්බ සාධන, යන් සමානයි යන්ත්‍රාලය. එනම් රාවණ රජතුමාගේ කාලේ මහනුවර කැන්ගරුවන්ව අභිජනනය කරන යන්ත්‍රාලයක් තිබුණි. පසුව ඒ කැන්ගරුවන්ගෙන් අපේක්ෂිත තරම් කිරිදැවීමට නොහැකි වූ නිසා උන්න ඕස්ට්‍රේලියාවට පිටුවහල් කර ඇත. සහෘදය විමසුවේය. එනම් දමර අමිල උන්නාන්සේ පැවසූ න්‍යෂ්ටික අවි මුවහත් කිරීම පිළිබඳවයි. ඒ ගැන පැවසීමට පෙර රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ටික අවි පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගමු. යකුණා හෙන ගම්මානේ මහරුස්සර නැමති ලෙනින් හමුවෝ නස්සකවිච්චූරණය නැමති හෙළ පුස්කොළ පොතට අනුව ශ්‍රී රාවණ රජතුමා විසින් නැෂ්ටික අවි ගණ නාවක් නිපදවා තිබුණි. ඒවා නම් මිසයිල, මිසයිල යනු හෙළ වදනකි. මේ සමානය මිනිසුන්ව සා සමානය සංහාරයටයයි, ලා සමානය ලක්කිරීමයි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. මිරිහානින් හමූ සෙල් ලිපියක දැක්වෙන්නේ මිස අට ඇමි අටා රව රජ හැක ශෂප යන ලෙසටයි. එහි තේරුම නම් මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි. ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයන් විසින් බව මීට වසර 15කට ප්‍රථමයෙන් 1997 අරිසින් අහුබුදු සූරීන් කියන විට මෙම ලියුම් කරුද ඊට සිනාසුනි. අපගේ මොළ හැඩගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකයේ විසින් දැරට සොහගෙන ඇති තොරතුරු අනුව ඕකේ අදහස නිවැරදිය. ඉතින් මෙවැනි වූ තොරතුරු දිනපතාම නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.